එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. අපි අද නතර කරපු දෙන ඉඳන් පටන් ගන්න යන්නේ. හරි. ඒ තමයි ඔයාලට මතකද රේඛීය වෘත්ත පරිමාණයක කුඩාම මිනුම හොයන ආකාරය. හරි. වයිට් බෝඩ් එකේ දිහා බලන්න ඒක චුට්ටක් එකපාරක් මතක් කරන්නම්. रेखीय वृत्त परिमाणेक कुडाम मिनुम होयान्नी अंतराले अंतराले बेदीम एक्स ए कियान्ने अर वट परिमाणे बेदला तियेन कोटस गणन मम किव्वा अंतराले कियन्ने मोकद्द අර වට පරිමාණය එක වටයක් කරකවනකොට ඉස්සරහට යන දුර ඒක සමානලා එක වටයක් කරකවනකොට මිලිමීටර් එකක් යන්න පුළුවන් නැත්නම් මිලිමීටර් භාගයක් යන්න පුළුවන් කීයද එකක් එහෙම නැත්නම් භාගයක් ඒ කියන්නේ අර මම වීඩියෝ එකකින් පෙන්නන්න මෙන් මේ කියන්නේ අර දිඩාලය එක වටයක් කරකවනකොට වට කීයද එක වටයක් කරකවනකොට अरे इधर इस तरह का है ना दूर है मिलीमीटर एकाक ये मतलब तब मिलीमीटर बाग या वैन्ना पुलवा एक तमाई अंतराले के लिए यानी बहुत इधर अंतराले मिलीमीटर एक वैन्ना पुलवा अंतराले मिलीमीटर बागे वैन्ना पुलवा ये नाम मामा जब वीडियो एकाक प्ले करना वा एक बालमु माँगे कि पहली करन नांग उपम මේ කතන්දරේ වෙන්නේ කියලා හරි බලමු එනවා බලන්න වීඩියෝ එක මම මේ YouTube එකෙන් ගත්ත වීඩියෝ එක ඔයාලට පැහැදිලි කරන්න ලේසි නිසා හරි ඔය තියෙන්නේ මොකද්ද මයික්‍රෝමීටර් ස්කෘපු ආමාණය පැහැදිලිවම පේනවනේ හොඳයි එතකොට වීඩියෝ එක මං හදපු එකක් නෙමෙයි ඉන්ටර්නෙට් එකෙන් ගත්ත එකක් YouTube එකෙන් ඔයාලට පැහැදිලි කරන්න ලේසි නිසා හරි එතකොට මේ මයික්‍රෝමීටර් ස්කෘපු ආමාණය ඔය තියෙන පොට ඔය පැහැදිලිවම පේනද පොට පේනවද එතකොට මේ බලන්න මේ පොටවල් දෙකක් අතර දුර මේ පොටවල් දෙකක් අතර දුර තමයි මිලිමීටරයක් හරි මිලිමීටර් භාගයක් හරි බොහෝ විට වෙන්නේ තේරෙනවද ඒක සටහන් කරලා තියෙනවා අපි තව ඉස්සරහට බලමු මේක දිලුෂර් තේරෙනවද හරි මේ මෙයා ලකුණු කරලා පෙන්නනවා හරි මිලිමීටර් දශම කීයද මිලිමීටර් दशम मिलीमीटर दशम की है पहाई एक यानी एक यार वाटा देखा कतर ने वाटा देखा कतर पारदर्शी को चलते मिलीमीटर दशम पहाई मिलीमीटर दशम पहाई ओके मिलीमीटर एक वैन्ना पुलवा मिलीमीटर की है एक वैन्ना पुलवा हर इधर इधर कोटा यह ना ओके अंतर वाले की है मिलीमीटर दशम දශම 5 මිලිමීටර එකේ අන්තරාලයේ තියෙන ඒවා තියෙන්නත් පුළුවන්. හරි. බලමු ඊළඟට. ඔය දිඩාලෙන් තමයි කරකවන්නේ. හරි. ඔය තියෙන මොන පරිමාණයද? රේඛීය පරිමාණය. රේඛීය පරිමාණය එහෙම නැත්නම් ප්‍රධාන පරිමාණය මේ බලන්න මිලිමීටර වලින් සටහන් කරලා දෙනවා. මේ බලන්න මිලිමීටර 0 1 2 3 4 කියලා 5. ආය 6 7 8 9 संपूर्ण एक वटया कर एक एक कारक वादी
ඒ දිදාලය ඉස්සරහට යන දුර කොච්චරද මිලිමීටර් භාගය මිලිමීටර් කියද භාගය පොඩි කට්ටයක් ඉස්සරහට යනවා ඒක තමයි අන්තරාලය කියලා කියන්නේ හරි හාෆ් මිලිමීටර් කියන්නේ මිලිමීටර් භාගය කොටස් වලින් දාලා තියෙන්නේ හරි කීයකට බෙදලා තියෙනවලුද මේ කොටස මේ වක්‍රාකාර කොටස වක්‍ර පරිමාණයේ කොටස් කීයකට බෙදලා සමාන කොටස් 50කට බෙදලා 15 divisions කියලා තියෙනවා හරි ඔන්න දිදාලයෙන් කරකවනවා දිදාලයෙන් කරකවනවා හරි ඔන්න නම් කරලාද රූප සටහනක් ප්‍රධාන පරිමාණය දිදාලය දිදාල හිස මේක රාමුව මේක කිනිහිරය මේක ඉද්ද මේකට මොකද කියන්නේ වට පරිමාණය කලින් මට පොඩි මිස්ටේක් එකක් වුණා මේ කරකවද්දි ඉද්ද ඉස්සරහට යනවා කියලා කිව්වේ වැරදි කිනිහිරයයි යන්නේ සෝරි මෙන්න මේ දෙක මාරු වෙනවා මෙතනයි වැරදි කිනිහිරය ඉද්ද මාරු වෙනවනේ ඉනිහිරයයි ඉද්දයි මාරු වෙන්න ඕන. ඔටු වගේ බලන් ඉන්න. මේ බලන්න. ඉනිහිරයයි ඉද්දයි මාරුන මේ වීඩියෝ එකේ වැරදි. මම ඉතින් ඔක බලන්න නෙමෙයි දැන් ගත්තේ. හරි. හොඳයි. මේ මේකෙදි කිනිහිරය මේක නෙමෙයි කිනිහිරය මෙතන ඉද්ද මෙතන. ඒක වීඩියෝ එකේ පොඩි දෝෂයක්. ආයෙත් ඒක වරද්දනවා බලන්න. ඉද්ද කිනිහිරේ මාරු වෙන්න ඕන. තාමත් මතක නැති අය බලා ගන්න පුළුවන්. දිදාල හිස. කැලිකල්. පොඩි එක. දාලා ගිලන්. හරි බලන්න හොඳට බලන්න හොඳට බලන්න මෙතන වැදගත්ම දෙයක් මේ යන්නේ zoom කරලා පෙන්නන්න මෙතන මේ බිංදුව බිංදුව රේඛාව තියෙන තරමේ බිංදුව ප්‍රධාන පරිමාණය බිංදුව තියෙන තර පෙන්නනවා अंतराले मिलीमीटर को चराई द दशम पहाई अंतराले मिलीमीटर दशम पहाई उधर बलान में हरे कुड़ा मिनम गाने स्क्रूपु अंतराले विदानों ना गुरुत्व परिमाणे कोटास गाने හොඳට බලන්න මෙන්න මෙයාව එක වටයක් කරකවනකොට ඉදිරියට යන ප්‍රමාණය මිලිමීටර 0.5යි. මෙයා වටයක් කරකවනකොට. ඒ වගේම විශේෂ දෙයක් මෙයාගේ දෝෂයක් නැත්තම් මෙන්න මෙයාගේ මෙන්න මෙතන කෙලින් හරිද? මේ වට පරිමාණය මොකක් තියෙනවද? බිඳුව තියෙන්න ඕන. හරියට මෙන්න මෙතන. මම ඇඳලා පෙන්නන්නම්. ඊගෙන මෙයා තව ඉස්සරහට මොනවා යනවද? කැරකෙන්න ඕන. මෙයා කැරකිලා තව කොහෙට යනවද? ඉස්සරහට යන්න ඕන ගියාම මේ වක්‍ර පරිමාණයේ බිඳුවත් එක්ක මෙන්න මෙයා මෙහෙම මොන පාත වෙන්න ඕනද සමපාත වෙන්න ඕන එතකොට තමයි දෝෂයක් නැති වෙන්නේ හරි දැනට මේකේ තියෙන විදිහට දෝෂයක් තියෙන මොකද බිඳුව කියන එක එළිය තියෙන විදිහ නැහැ අනිවාර්යයෙන් මෙයා තව ඉස්සරහට කැරකිලා ඉස්සරහට යන්න ඕනද නැද්ද යන්න ඕන දැපල් කරන්නම්කෝ කීක් කියලා අනේ මන්ද කාගේ දරුවෙක්ද කියලා ගාෆීල් ඉන්නවා දැන් උ ගාෆීල් හිතනවා හරි දැන් ගාෆීල්ට ප්‍රශ්නයක් දැන් අනෝ දෙකේ කිල්ලෝනේ දැන් සෑහෙන ප්‍රශ්නේ
හරි බලමු හොඳයි මේ බලන්න කම්බියක ඝනකම වයින් ආකාරය කම්බියක් තියලා ආ අර විදියට ඉලා සද කරනවා මොන සද කරද්දී පහට අංකය පෙන්වුම් කරනවා මේ මේ බලන්න හොඳට බලා ගන්න මේක අපිට මිනුම ගන්න පුළුවන් බිඳුව මෙන්න මේ මේ ඉරි ගැල මෙතනට එන්න ඕන बिंदु दशम पहा एक इकाई दशम पहा देख किया दशम पहा देखा ही दशम पहा कभी डर ऐसमान एक ये वगैरह ना पुलवा तेरो ना दर ये पास में वाला पैरा चूटी हिड़सा पैरा चूटी हिड़सा चुट्टी में चुट्टी हिड़सा अन्य हिड़सा तमाय अभी मैंने गान ना ओने हर दर कुछ रात किया ला මේ බලන්න පාඨාංගෙ වෙන්නේ මම කිව්වා මෙතන 0.2යි 0.5යි 1යි 1.5යි 2යි 2.5 ඔන්න මිලිමීටර 2.5 මෙතන තියෙනවා ඊට පස්සේ මේ බලන්න මෙන්න මේ රේඛාවත් එක්ක මෙන්න මේක තමයි වැදගත්ම කතාව මෙන්න මේ රේඛාවත් එක්ක කීවෙනියද සමපාත වෙලා ඉන්නේ කීවෙනි කොටසද 35 වෙනිය කීවෙනියද 35 වෙනිය තමයි සමපාදයයි ආන්ගේ 35 වැඩි කරන්න ඕන මම මොකෙන්ද උඩාම මිනුමේ මොන මිනුමෙන්ද උඩාම ඒ උඩාම මිනුමේ වැඩි කරලා තමයි මෙතන 0.35 කියලා අරගෙන තියෙන්නේ ඒතකොට අපිට උත්තරේ ගත්ත හැකි 2.5ට 0.35 කියලා උත්තරේ කියද පාන් කිය 0.5ට 2.5ට 0.35 කියලා හිතෙන් කියන්න හරි විශ්මි කිය 0.5ට बिंदु से तुम्हारे पास क्या चला इसमें है ना ना क्या लेंगे तुम्हारे पे देखा है जैसे में अटाई पहाई अरे देखा है जैसे में अटाई पहाई अरे मूलांक दोष है क्या ना फिर पास से बालू मुझे एक अंक मान्यांक करेगा ना नहीं 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 अरे मूलांक दोष वैन ने पुलवा मैंने मिहम जरा टा माता का මෙන්න මේ මේක නිතර පාවිච්චි කරලා මේ ඉද්දයි කිනහිරයයි ගෙවිලා යන්න ඉඩ තියෙනවා මොනවා වෙන්න ඉඩ තියෙනවද ගෙවිලා යන්න තිබ්බහම කරකවද්දි කාබන් ප්‍රමාණය වැඩි පුරත් මොනවද නේද කැරකිලා යනවා තේරෙනවද ඒ කියනවා බිඳුව වහලා බිඳුවත් වහගෙන ඉස්සරහට යනවා මොකක් වහගෙන ඉස්සරහට යනවද හරි ඕක නිකා නිකරුණේ ගොඩාක් කල් තිබ්බහම එක්කෝ මලකඩ කාලා අර බිඳුවට කලින් නතර වෙන්න පුළුවන් ඒ කියන්නේ මල් මේ හැරි මලකඩ කාලා තිබුණොත් එහෙම प्रमाण एक याने मालगढ़ का आला दिव्बोत तब ऐतुरे दे याने नतं खालीं नतर है ना वो मु खार कोंग ने बोला मालगढ़ का आला दिव्बोत खालीं नत नारी दर हिमु ना हमें आडू वराद्ध कुत्ती है ना वा वैडी वराद्ध कुत्ती है ना ने नहीं दर पाठा आंके आडू वन वराद्ध कुत्ती है ना वा पाठा आंके वैडी वन वराद्ध कुत्ती है ना ඉතින් ඒ වට හරි නිවැරදි නම් පාවිච්චි කරලා බලමු හරිද ඔක්කොම කතා කරලා බලමු දැනට මම මේ माइक्रोमीटर स्क्रूप आमाने के ने वितराई साखजा कोरी मतलब है ना नमो वित्तिंग अभी पार्ट एक और से करूं होता है ना अभी बेलुआ नहीं था कोटा स्नाम कला बेलुआ नहीं था माइक्रोमीटर ආමානේ මගින් මොනවා ලබා ගැනීම තියෙන්නේ? මිනුම් ලබා ගැනීම නේද තියෙන්නේ? බලන්නේ. හරි. එහෙනම් අපි උදාහරණ 8 නිදසුන 8 ගන්න නිදසුන 8 ඕ ඉතින් ගන්න. පහ කරා 6 කරා 8 චූටි බයිසිකල් බෝල් එක වික්කම්බේ වයින්ද තියෙන්නේ? हरी हरी माम बोरु वटे की हुए बाइसिकल बोले आपने में सीरियस करना है आगे जरूर तो माम थोड़ी बोले आती है उनका चूड़ी ऐटा बोले आपका की चूड़ी का है ये अंगारे पावल हुआ आपका की ඔගේ විෂ්කම්මේ මයින්ඩ් තියලා තියෙන විදිහ තියෙනවා ඒ රූප සටහන. රූප සටහන
පාඨාංගයේ තියෙනවා ඒකේ පාඨාංගයේ පිළිතුරු අයුරු හොඳයි එහෙනම් දාන හදන්න ඕනි උටු වගේ බල බල අපි කුඩා මිනෝ හොයාගනිමුද හරි කුඩා මිනෝ හොයන ටෙක්නික් එකක් තියෙනවා ඒ තමයි බෝඩ් එක බලන්නකෝ හරි කුඩා මිනෝ හොයන ටෙක්නික් එක කීයද කුඩා මිනෝ කොහොමද හන්නේ කුඩා මිනම අන්තරාලයේ බෙදීමේ මෙහෙමයි ඕන හරකෙට රූප දිහා බලපුවාම පේනවා මිලිමීටර් කීයක කොටස්ද තියෙන්නේ බාහිර කොටස් වලින් බෙදලා තියෙන්නේ රේඛීය පරිමාණය මිලිමීටර් කීයක කොටස්ද බාහිර කොටස් නේ තියෙන්නේ ගිහිරන් දීයේනේ අන්තරාලයේ මිලිමීටර් කීයද 0.5යි බෙදලා තියෙන කොටස් ගණන කීයද අරවා වටේ තියෙන ඉලක්කන් ටික දිහා බලපුවාම බලන්න ඕන 50යි විතරද තියෙන්නේ ඉතින් 0.5 50 බෙදන්නු 0.1 මිලිමීටර් නේ කුඩා මිනුම ආ කුඩා මිනුම හොයාගෙන ඉන්න හදා ගන්න බෝඩ් එක පැහැදිලි නැත්තම් කියන්න गडोल पाग दर बी क्या शुद्ध सिंगल බලන්න ඔයාලගේ PDF එක දිහා හොඳට බලපුවාම ඇරලා පහ හරි මම ඔන්න මවුස් එකෙන් පෙන්නනවා ඔයාල PDF එක දිහා බලන්නකෝ මවුස් එක පෙන්වන්නේ නැහැ වෙන මොකක්ද එක් පෙන්වන්නේ මේ බලන්න බිඳුව 0.5 ඔම ඔම වෙලා හරි ගමන පහ 6 7 8 මේ 9කුත් පේනව නේද मिलीमीटर එකතු කිරීම කුඩාම මිනුම 0.01 සමපාත වෙලා තියෙන කොටස් ගන්න කියද බලන්නකෝ PDF එකේ බලන්න නෝට් එකේ බලන්න 45යි 40යි අතරනේ එතකොට පල්ලැහ 40 වෙන්නත් උඩ 45 වෙන්නත් යන්නේ 40 41 42 43
හතලිස් කීවෙනි කොටසද කියන්න හතලිස් තුන්වෙනි කොටස සුළු කරලා උත්තරේ ගන්න සුළු කරලා උත්තරේ ගන්න उत्तरे ये उत्तर श्यामल हाँ श्यामल उत्तर क्या है श्यामल संदेश अवसान उत्तर सुराज उत्तरे क्या सुराज यादव जी सुराज उत्तरे क्या वह आगे कह लेगा मैं ही है सुराज उत्तरे मामी आए थे हाथ रही तुम्हारे मिलीमीटर मामी आई बिंदु ऐसे बिंदु आई का हाथ रही तुम्हें घड़ी करते बिंदु ऐसे में हाथ रही तुम्हारे ये कदू करूं नामी आए थे हाथ रही तुम्हारे ये नाम उत्तरे नामी आए थे हाथ रही तुम्हारे भाई बंद पाव विभाग इटर इनका नाम पहली उमिता पहली उपे ही नमः हरि मूलांग दोष नाम करोटे नोट बल मूलांक दोष मूलांक दोष अलग नोट मैं वीडियो पीडीएफ ओपन कर ला बला හරි බලන්න කොයිදින් බලන්න හරි දැන් සාමාන්‍යයෙන් මොකක් හරි මල බැඳීමක් හින්දා හරි මල බැඳීම දැන් ඔයාලට තේරෙනවා මේ බිඳුව
මේ බිංදුව කැරකිලා කොතනට එන්නවද මෙන්න මෙතනට එන්නව නේද තව උඩට එන්නව නේද කැරකෙන්නේ මග හිර වෙලානේ මග මොනා වෙලාද හිර වෙලා තියෙන්නේ මග හිර වෙලා තියෙන්නේ එතකොට මේ බලන්න හරි එහෙනම් මේ මග හිර වෙලා කියන්නේ මග හිර වෙලා කියන්නේ මෙතන ඔයාලට සාමාන්‍ය හොඳට අවබෝධයෙන් තේරුම් ගන්න යම් පාඨාංකයක් මේකෙන් වැඩිපුර දිස් වෙනවද නැද්ද මේකෙන් වැඩිපුරද දිස් වෙන්නේ අඩුවෙන්ද යම් ප්‍රමාණයක් අඩුවෙන්ද වැඩියෙන්ද නෑ ආහන් හරි මෙහෙම හිතුවොත් මං ඔහොමම තියාගෙන මං මෙහෙමම තියාගෙන මොකක් හරි එකක විස්කම්බේම අනිනවා කම්බියක එහෙම නැත්තම් මොකක් හරි ඔව් කම්බියක හරස්කල වර්ගඵලයම අනිනවා කියලා දැන් ඔහොමම ওই උපකරණ තියාගෙන හරස්කල වර්ගඵලයම අනිනවා මට එන්නේ වැඩි උත්තරයක්ද අඩු උත්තරයක්ද නිවැරදි පිළිතුරට වඩා වැඩි උත්තරයක්ද අඩු උත්තරයක්ද माइक के कौन करना कथा अगर आने को अभी नेत्र में तो क्या बात नेत्र में क्या बात आड़ू उत्तर है याद है वैडी उत्तर है याद है वैडी उत्तर है वैडी उत्तर है ऐसा कोट वो याम क्या ने बात है ना दोषे आड़ू करा नहीं क्या ने दोषे आप ही नेत्र कराने मुकद्दर कराने होने एक तो कराने हो ना एक तो वैडी आप गाने आडू कराने हो ना तेरू ने दम मेहम में उपकारण है तिया आगे नहीं निते दंट में दोष है तीन वाले दोष है तीन वाले अनिवार्य में वो कताब कुफिरे आंडू होना देना होना तब उड़े आंडू होने अरे उड़े आंडू होना दम वो ये दोष है उपमा में तिया आगे ना मामा කම්බියක හරස්කඩ වර්ගඵලයේ මේ හරස්කඩ විස්කම්බේ වයින්. හරි මොකද වයින්නේ? හරස්කඩ විස්කම්බේ. මට එන්නේ මිලිමීටර 5යි. මිලිමීටර 5යි කියලා දැන්. හරි මෙතන මිලිමීටර 2ක දෝෂයක් තියෙනවා කියලා දැන්. දෝෂය මිලිමීටර කීයද? 2යි. මම මයින විස්කම්බේ මට නම් මිලිමීටර 5ක්. මට නිවැරදි උත්තරේ. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය පාඩම අනා ගන්න එකම තැන තමයි උතන. හැබැයි සංජනාව වැඩි තීරුම් ගත්ත. බලමු අපි. අපි කවුද? ආශින් සගෙන් අහමු බලන්න. ආසින්සා කියන්නේ මම හරස්කඩ විස්කම්බේ මයිනවා කම්බියක මට මිලිමීටර 5ක් එනවා හරි එතකොට මෙතන දෝෂය තියෙනවා මිලිමීටර 2ක් අඩුද වැඩිද කියලා මම කියන්නේ නැහැ හරි මම කම්බිය මයිනකොට කම්බිය හරස්කඩ වර්ග මේ විස්කම්බේ මයිනකොට මට එන්නේ මිලිමීටර කීයද 5ක් එනම් නිවැරදි පාඨාංකය මට කියන්න ආසින්ස නිවැරදි පාඨාංකය උනේ 3යිද යස් ආනන්ද ගරුත් බේරගත්ත හරි මෙහෙමයි දැන් මේ බලන්න මේ මාකරකයේ මෙන්න මේ මේ කොටස බිඳුව ගිලි ගන්නකො හරි දැන් මම මෙහෙම කරකවද්දී පේන්නේ නැහනේ හරි ඒ කියන්නේ මෙන්න මෙහෙම තියෙන්න ඕන තේරුණාද මේ විදිහට තියෙන්න ඕන දැන් මම ඇත්තට මේක මෙහෙම කරකවද්දී මග හිර වෙනවා මග මොකද වෙන්නේ හිර වෙනවා මෙන්න මේ ප්‍රමාණය යන්න ඕන නේ ඇත්තටම නේද මග දැන් හිර වෙලා තියෙන්නේ මග මොකද වෙලා තියෙන්නේ හිර වෙලා තියෙන්නේ දැන් මම මෙහෙමම තියෙද්දි කම්බියක හරස්කඩ විස්කම්බේ මයින විස්කම්බේ මයිනකොට හරිද මට එන්නේ වැඩි උත්තරයක්ද නිවැරදි උත්තරයට වඩා අඩු උත්තරයක්ද වැඩි උත්තර අඩු උත්තර
අඩු උත්තරයක් වැඩි ඒකනේ වැඩි උත්තරයක් කියන්නේ ඒක මෙහෙමයි දැන් ඔයාලගේ කුඩා මුලේ ක්‍රියාත්මක කරගන්න වෙලාව හරි හරි වෙලා ගියාට කමක් නැහැ මුදිර තේරුම් ගන්න ඕන මේ කතාව දැන් බලන්න මේ දිදාලේ එතකොට ඇත්තටම ඕකේ තියෙන විදිහට මම ඉබ්බත් නේද යන්නේ මේ කොටස් දෙක තීරුම් ගත්තා කියන්නේ පාඩම ඊසි වෙනවා एक देख बिंदु मुकुत माइन नैति कोट माम मे आव मे पत्र करकवान मिलीमीटर की मे कोटास की කොටස් කීයක් තම උඩට කරකවන්න ඕන? දෙක. මෙතනට එන්න එපා. නේ? මේ බිංදුව මෙතනටයි මෙතනටයි එන්න ඕනේ. එන්න ඕන නැද්ද? ඕන නැද්ද? ඒක දේනෝනේ. මම දැන් මෙතනට මෙතනට වෙන්නේ මම මේ පැත්තට කරකවන්න ඕන. එතකොට කරකවන්න බෑනේ දැන් දෝෂයක් තියෙනවනේ. නේද? දෝෂයක් මොකද කියනවා. කියනවා කියන්නේ මෙහි මොකක් හරි මේ ඉද්දයි කිනිහිරයි අතර මොන බැඳීමක් සිද්ධ වෙලා තියෙනවද මල බැඳීමක් සිද්ධ වෙලා තියෙන්න ඕන නේ මලකට කාලා තියෙන්න ඕන මොනවද තියෙන්නද මලකට කාලා තියෙන්න මලකට කාලා තියෙනවා නම් එක්ක අපිට කලුවේ මේ මලකට ටිකක් ඉංගලා දාන්න ඕන එහෙම නැත්නම් මේ දෝෂය වෙලා අදාළ පාටාංගෙන් දෝෂය මොනා කරන්න ඕනද අඩු කරන්න ඕන එයි මේ බලන්න මෙතන මලකට තියෙනවා කියන්නේ මෙතනින් මිනුමක් එනවනේ වැඩි මිනුමක් එනවනේ ඒ වැඩි මිනුම් අපි අදාළ පාටාංගේ මොනා කරන්න ඕනද? අඩු කරන්න ඕන. මොනා කරන්න ඕනද? අඩු කළ යුතුමයි. හරි. ඒ කියන්නේ මේකෙදි කරන්න ඕනේ නිවැරදි පාටාංග ගන්න දෝෂය අපි අඩු කරන්න ඕන. අපි මේකට කියනවා ධන මූලාංක දෝෂයක් කියලා. මොන මූලාංක දෝෂද? ධන මූලාංක දෝෂ. මතක තියාගන්න ධන මූලාංක දෝෂය ධන මූලාංක දෝෂය අපි ඉවත් කරන්න අදාළ පාඨාංගයේ මොනා කරන්න ඕනද? අඩු කරන්න ඕන. මොනා කරන්න ඕනද? අඩු කරන්න ඕන. වැරද්ද අපි පාඨාංගයේ මොනා කරන්න ඕනද? අඩු කරන්න ඕන. හරි. හයිලයිට් කරගමු. හරි. මෙන්න මේක හයිලයිට් කරගන්න. මම හයිලයිට් කරලා දී एक मिनट हाईलाइट करेगा अरे तब दिया मेहमत ये दी තමන් තේරුම් ගන්න මේ ප්‍රධාන පරිමාණය අපිට බිංදුව පේනවද නැද්ද ප්‍රධාන පරිමාණයේ බිංදුව පේනවද නැද්ද ඉතින් පේනවා මම ප්‍රධාන පරිමාණයේ බිංදුව පේනවද නැද්ද පේනවද නැද්ද නැහැ ප්‍රවීණ කියන්නේ පේනවද නැද්ද පේනවද නැද්ද මෙයා වැඩිලා තියෙන්නේ කො රවීන ඔන්ලයින් නැද්ද චැට් එකකින්ද දාලා බෑ අපි ඔක්කොම නැහෙන්න ඕන පේනවද
बिंदु बिंदु अरे दलिया मेन मेक मे इकाई रूपे मेन मेक हाईलाइट कर पाठांक मूलांक दोष अड़कल अवस्थावक नोट बला तेरेवा मे बला मणि नति अवस्था वेदि प्रधान परिमाणे बिंदु रेखावत पहुकरगण इसरहट गिहिल्ला इसरहट गिहिल्ला वेडिपुर इसरहट गिहिल्ला वेडिपुर मुनागत इसरहट गिहिल्ला हरि एतकोट ओगे तेरुम इद्दाय किनिहिरेयाई मुनावेला तीन गेविला तीन मुनावेलाद गेविला तीन हतलिस्पहाई अह
बिंदु अरे बिंदु उड़ा टम्बा की चील ला हरे बिंदु घड़ी की लगा उड़ा टम्बा की चील ला उन्हें हरे दें ये तो कोटे वैडी पूरा गिहिल लाने दिए ने ने अभी मुखाक्करी पार्ट आम के आप गाने कोटा ये पार्ट आम के आप इतने अत्तम उत्तर एक बड़ा अड़ उत्तर या माशिरा मुखाक्करी प्रश्न है अब द तो निकाम आता उस लेवल बोल नहीं प्रश्न है जिन्हें हाँ ना हाँ एक तेरु में एक ना अभी मुखाक्करी पार्ट आम के विश्काम में भाई हमन मिलीमीटर किया था पाहा अबे अत्तम उत्तरे पहाड़ वड़ा मनोत्तर है था पहाड़ वड़ा वैडी मतलब अत्तम उत्तरे पहाड़ वड़ा वैडी नोड आते नोड वैडी विन नोड अरे मूलांक संपूर्ण දැන් මේ බිංදුවක් අපිට පේන්නේ නැහැ ප්‍රධාන පරිමාණය බිංදුවක් පේනවද නැහැ ප්‍රධාන පරිමාණය බිංදුවක් පේන්නේ නැහැ එතකොට අපි දෝෂය ගන්නෙ කුඩාම minimum බිංදුව 0.1යි බිංදුව 0.1යි වැඩි කිරීම 46 46 නේ කියලානේ නේද ඊවෙනි කොටස සම්පාදලා දෙන්නේ 46 නේ මේ ගන්නේ අපි 50 අඩු කිරීම මුළු ගාණෙන් 46ක් අඩු කරන ගන්න මොන ගාණෙන්ද මුළුගාණෙන් 46ක් අඩු කරලා ගන්න ඕනේ. එතකොට 4යි නේ. 0.0යි කියද? 4යි. මං ඉස්සරහට මොන ලකුණක් දාගන්නවද? ධන ලකුණක් දානවා හේතුව තමයි මම ඕනෑම පාඨාංකයක් ගත්තොත් ඒ පාඨාංකයට මං අනිවාර්යයෙන්ම ඉකතු කරනවා 0.0යි. 4ක් මොනා කරලා ගන්න ඕනද? ඉකතු කරලා ගන්න ඕනේ. හරි. එහෙනම් හයිලයිට් කරගන්න हाईलाइट कर
කාටරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විනාඩියක් දෙන්නම් අහන්න බලන්න පැහැදිලි නැහැ අනෝදිර තේරුන්නේ නැද්ද අනෝදිර බෝඩ් බෝඩ් එක වැඩිලා නැහැ දැන් පැහැදිලිද නැහැ එයාට විතරක් ඇයියේ ලක්කම් හින්දාද දන්නේ मेन मेन मेतन अरे नोट बल नोट मेन मे रूप से මේ ඉඩසක් මන් තියලා නැහැ එතන ලියන්න ඉස්සරහින් මෙන්න මේක ධන මූලාංක දෝෂයකි ඉස්සරහින් ලියන්න දැන් ඉස්සරහින් පොඩි ඉඩක් තියනවා නේ කියන්නේ ධන මූලාංක දෝෂයකි උඩ රූපේ ධන මූලාංක දෝෂයකි दोषय निवारदि किरीमत दोषय इवत् किरीमत दोषय इवत् किरीमत दोषय इवत् किरीमत दोषय इवत् किरीमत ඒ පාඨාංකයෙන් අඩු කළ යුතුය 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 දෙවන රූපේ ඉස්සරහින් ඔයාලා හිතලා ලියන්න ඔයාලා අවබෝධ වුණා නම් ඔයාලා ලියන්න ඕන ऋण मूलांक दोषे की दोषे इवत् किरीमट ये पाठांक एक तो कल युतु के लिए ये तो हमारे पास का दिला ना हम හරි ඊළඟට අපි බලමු ස්කෘප්පු මූල ධර්මයේ යෙදීම හරි මේ බලන්න ස්කෘප්පු මූල ධර්මයේ යෙදීම ඔයාලගේ නෝට් එක ගන්න නෝට් එක හොඳයි හොඳයි මේ ස්කෘප්පු මූල ධර්මයේ යෙදීමක් තමයි දැන් මේක ඊටෙක් කරන එකෙන් නම් ගොඩක් වටිනවා වෙන්න පුළුවන් හරිද ඊටෙක් කරනකොට ගොඩක් වටිනවා වෙන්න පුළුවන් හැබැයි SFT කරන ඔයාලට මේක දල වශයෙන් මතක තිබ්බාම ඇති හරිද එතකොට ඇත්තට මේ මයික්‍රෝමීටර් ස්කෘප්පු ආමාණය ගොඩාක් තැන්වල පාවිච්චි කරනවා හරිද එකක් තමයි ලේයත් යන්ත්‍රය මොකද්ද මේ ලේයත් යන්ත්‍රය කියලා කියන්නේ मुकद्दे
මොකද ලේයර් තන්ත්‍ර කියලා කියන්නේ හරි හරි ඔය මේ ගමේ ගොඩේ සිදාදී ඔය පැත්තවල යනකොට ඇතිනේ ඔය යකඩ වැඩ පොළවල් නේ එතන තියෙන ලুকু මැෂින් එක ලියවන පට්ටලය කියලා හරිද ලියවන පට්ටලය හරිද ලියවන පට්ටලය ලියවන පට්ටලය කියලා කියද්දී उपकरण लेयर मशीन मंदंग वाले मशीन का दें दानवा ग्रुप पे गड़ा बालान है मोमन हरी बलान बुलवा හරි මේ තියෙන. වාහ. හරි. මෙන්න තියෙනවා ලේයර් මැෂින් එකක්. ඒ කියන්නේ ලියවන පට්ටලයක්. මේකෙන් පුළුවන් අපිට යකඩ හීන් නූලට රහින්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතන්න යකඩ වාහනවල තියෙන කොටස් ඉදන්නකො මොකක් හරි ලොකු මුරිච්චියක් මුරිච්චි කියලා නට් එකක් නැති වුණා කියලා මොකක් හරි අනේක ඒ ඇණය මේ ලියවන පට්ටිය දාලා කොච්චර චූටි වුණත් කපා ගන්න පුළුවන් හරි ලේයර් යන්ත්‍රය හරි එතකොට හොඳයි මේ ලේයර් යන්ත්‍රයට මේක පාවිච්චි කරනවා ඒ වගේම කැමරා කාචය හරිද අර කැමරා කාචර ફોකස් කරන්න එහෙම ඒක පාවිච්චි කරනවා මේ මිනුම් වලට අනුව තමයි පාවිච්චි කරන්නේ අර ඉස්සරහට පස්සට යන සමහර කැමරානේ ඕම ඉස්සරහට පස්සට යනවා නේද ඒ ફોකස් වෙන ප්‍රමාණය මනින්න මොනාගෙන්ද ඔය ඉස්කෘප්පු මූලධර්මයේ පාවිච්චි කරලා හයිලයිට් කරන්න මෙන්න මෙතනින්ද मेन मेदन हाईलाइट कर
මේ ටික highlight කරගන්න ඕනේ. දැන් ඔයාලට මයික්‍රෝමීටර් ස්කෘප්පු ආමාණය පාඨාංක ගන්න පුළුවන් දෝෂ හොයන්න පුළුවන්. හරි ගැටලුව අපි විසඳමු. හැබැයි ඊට කලින් මතකද වර්නියර් කැලිපරයි අපි දෝෂ හෙව්වේ නෑ නේද? හරි. එහෙනම් ඔයාලගේ ටියුට් එකේ මේ ඊට පස්සේ ඉඩක් තියලා තියෙනවා කියන්නේ සුදු පාට කොලයක් තියෙනවා. ඉරිගහලා තියෙන එක නෙමෙයි සුදු පාට කොලේ. ඒකේ ලියන්න වර්නි මාත්‍රිකාවක් ලියන්න වර්නියර් කැලිපරේ දෝෂ මූලාංක දෝෂ වර්නියර් කැලිපරේ මූලාංක දෝෂ වර්නියර් කැලිපරේ මූලාංක දෝෂ වර්නියර් කැලිපරේ මූලාංක දෝෂ ඇත්තටම මයික්‍රෝමීටර් ස්කෘප් ආමාණය තේරුම් ගත්ත ඕනෑම වර්ගයේ නේද? රට තලකුණ කරහල කික්ක මේකත් තේරුම් ගන්න පුළුවන්. මේ බලන්න. හරි. ඒ අරදී පළවෙනි එක ලියන්න. වර්නියර් පරිමාණයේ ශුන්‍ය වර්නියර් පරිමාණයේ ශුන්‍ය දෝෂ දෙකයි තියෙන පුළුවා. වර්නියර් පරිමාණයේ ශුන්‍ය වර්නියර් පරිමාණයේ ශුන්‍ය සාම අහන්නේ මේ දින්නේ මේ ලියන්න කියලා කියන්නේ වර්නියර් කැලිපරේ දෝෂ හොයන්නව කරේ නැහැ. හරි දැන් තමයි හොයන්න යන්නේ. මේ ටියුට් එකේ කෙළවරේ තියෙන සුදු පාට ඒ කෝකොලයක් වගේ එක. मातृकाव दोष मूलांक दोष मूलांक दोष देखा एक मंदे मे कियाणे शून्य प्रधान परिमाणे शून्य प्रधान परिमाणी बिंदु सर्पणी प्रधान परिमाणी बिंदु समपात මේකෙන් අපි පාඨාංකයක් ගත්තොත් අපිට එන්නේ මොන උත්තරයක්ද? අඩු උත්තරයක්ද වැඩි උත්තරයක්ද? මේ මලකඩ කාපු කෙහෙල් මලෙන් අපි පාඨාංකයක් ගත්තොත් අපිට එන්නේ සාමාන්‍ය වැඩි උත්තරයක්ද අඩු උත්තරයක්ද? වැඩි උත්තරයක්. එහෙනම් මෙතන තියෙන්නේ ධන මූලාංක දෝෂයක්. හරිද? එතකොට මම මෙතන ලියන්න ඕනා දෝෂය ඉවත් කිරීමට දෝෂය
පාඨාංකයෙන් මොනවද කරන්න ඕනද? අඩු කළ යුතුය. හරිද? එතකොට අපි දෝෂය හොයමු. දෝෂය හොයන්නේ උඩාම මිනුම වැඩි කිරීම මේ සමපාදයෙන් කොටස් ගන්න කීයද? තුනනේ කීයද? තුන්වෙනි කොටසනේ. හරි. තුන්වෙනි කොටස. උඩාම මිනුම වැඩි කිරීම කීවෙනි කොටසද? තුන්වෙනි කොටස. තේරුණාද? උඩාම මිනුම වැඩි කිරීම මොන කොටසද? තුන්වෙනි කොටස. මෙතන ඉස්සරහම මොන ලකුණක් දානවද? අඩු කිරීම ලකුණක් දානවා. හරි, මේක දාගමු. ඔය ටික දා. ඒ කියන්නේ දෝෂය අපි හොයනවා. දෝෂය හොයද්දී මේ සමපාත වල ඉන්න කොටස් ගන්න කුඩාමින් මෙන් වැඩි කරලා ඒක අපි ගන්න පාඨාංකයෙන් මොනා කරන්න ඕනද? අඩු කරන්න ඕන. ගණන් හදද්දී තව හොඳට තේරෙනවා. හරියට පේන්නේ නැහැලු. හරි. මණ්ඩියක් ආය ලොක් කරලා තනින්න නැහැ නේද? මේ රූප සටහනේ හරි මේකේ තියෙන ධන මූලාංක දෝෂය කියලා. ඊට පස්සේ මෙතන ලියලා තියෙන්නේ දෝෂය ඉවත් කිරීමට දෝෂය පාඨාංකයෙන් අඩු කළ යුතුය. හරිද? එතකොට දෝෂය හොයන්නේ මේ සමපාත වෙලා ඉන්න කොටස් ගන්න වැඩි කරන්න ඕන මොන මිනුමෙන්ද? උඩාම මිනුමෙන්. අඩු කරන හින්දා ඍණ ලකුණක් දැම්මා. මතක තියාගන්න මේ වල ෆෝන් එක මේ පෝට්‍රේල් එකේ ලෑන්ඩ්ස්කේප් බලන්න තුන ලොකු කරලා බලන්න පුළුවන්. දෙවනි අවස්ථාව දාගමු. යාලු කොටනින් නම්
මේක පෙනෙන්නේ හරි මේ බලන්න දෙවනි අවස්ථාව හරි දෙවනි අවස්ථාව මම පරිණත ඔලිඩි මොනවද කියන්නේ දෙවනි අවස්ථාව හරි දෙවනි අවස්ථාව ගියාගමු वर्णीय परिमाणे शून्य 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 प्रधान परिमाणे शून्य पशुकर ऐति अवस्थाव प्रधान परिमाणे शून्य पशुकर ऐति अवस्थाव पशुकर ऐति अवस्थाव मैं बलंदा මේකෙදි මේ බලන්න අර හණු ගෙවිලා හණු මොනවා වෙලාද ගෙවිලා එතකොට මේ සර්පණ අණු මෙන්න මෙහෙට වැඩිපුර තල්ලු වෙලා මේ බිඳුව කෙලින් ඉන්න ඕන එක මේ වර්ණීය බිඳුව කොහෙට ඇවිල්ලාද ඉස්සරහට ඇවිල්ලා වැඩිපුර ඇවිල්ලා එතකොට මෙයාගෙන් අපි පාඨාංගයක් ගත්තොත් ඒන පාඨාංගය ඇත්තටම වැරදීනේ නේද ඒ වැරද්ද අඩු උත්තර ඒ කියන්නේ අපිට එන්නේ වැඩි පාඨාංගයද අඩු පාඨාංගයද අඩු පාඨාංගය නිවැරදි කරන්න මේ දෝෂය මොනා කරන්නද මේ පාඨාංගෙද එකතු කරන්න ඕන කලින් ධන මූලාංග දෝෂයක් නේද එහෙනම් මම මේ කියන මොන මූලාංග දෝෂයක්ද ඍණ මූලාංග දෝෂයක් ඍණ මූලාංග දෝෂයක් එතකොට දෝෂය ඉවත් කිරීමේ දෝෂය පාඨාංගයේ මොනා කරන්න ඕනද පාඨාංගයට මොනා කරන්න ඕනද गलती गुड़ा මකනවා රූපය අඳින්න මේ ආවලිය අඳ ඊට පස්සේ ඊට පස්සේ මේ ආවලිය එතකොට ඔය පාඩමේ අමාරු වෙනෝ නම් අමාරු වෙන ඔය දෝෂය කියන තැන තමයි ඒක හොඳට ඔළුවට දාගත්ත කෙනාට ඔය පාඩම ඊසි
अभ्यास हरे අපි ඉස්සල්ලා හදමු හත්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 1 2 3 4ක් තියෙනවා ඒ හතර හදලින් ඉක්මනට ටියුට් එකේ මේක මේ ටියුට් එකේ හත්වෙනි ප්‍රශ්න රෝමි ලකම් හතරක් තියෙනවා රෝමි ලකම් හතර හදලා ඉමු චුට්ටක් අපහැදිලි ගතියකුත් තියෙනවා පළවෙනි එක නම් පොඩ්ඩක් ගෙස් කරලා හදන්න ගැටලුවක් නැහැ अरे මලීෂටයි මේ දුලංජලිටයි මේ මොනවාද මාෂිටයි දුලංජලිටයි නේ මේ මම දැන් ටියුට් එක දානවා මේ තැපල් කරන්නම් අද ඔව් 37 වෙනි පිටුවේ තමයි ඉක්මනට හද हमेच नतिया किया मे कर्फ्यूर सामान हमेच नतिया किया अरे वाल मे स्क्रीन की दाल दीना ट्यून नती आए वाले सूम कर बल अदा निक
ඔය දීලා තියෙන ඉඩහල පහත දැක්කෙන පාටාංක පාටාංකේ හොයන්න හරි පළවෙනි එකේ මෙහෙමයි ඔයාලා ඔයාලගේ ටියුට් එකේ බලන්න පළවෙනි එකේ මේ වගේ දෝෂ මුකුත් නැහැ දෝෂ තියෙනවා කියලා මුකුත් කියලා නැහැනේ අපි පාටාංකේ විතරයි ගන්න ඕන හරි මේ බලන්න මෙන්න මෙතන ප්‍රධාන පාඨාංකයෙන් ප්‍රධාන අගයෙන් අපිට කීයක් කියව ගන්න පුළුවන්ද හතක් කියව ගන්න පුළුවන් කීයද හතක් කියව ගන්න පුළුවන් රෝම ඉලක්කම් 1 පාඨාංකය සමානයි පාඨාංකයේ සමානයි හතයි හතයි කියන්නේ 70යි නේද මිලිමීටර් මිලිමීටර් කීයද 70යි ඒ වගේම ටෙක්නික් එකක් තියෙනවා වර්නියර් කොටස් 10යි නේ තියෙන්නේ වර්නියර් කොටස් 10යි නම් සමපාත කරලා තියෙන ප්‍රධාන පරිමාණය කොටස් 9යි එතකොට උඩා මිනිම බිංදුවශම 1යි උඩා මිනිම බිංදුවශම කීයද 1යි එතන බිංදුව 0.1 ගුණ කිරීම සමපාත වෙලා තියෙන කොටස් ගණන බලමු मैंने में इतना हाय ओ हाय 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 आप ऐसे लिया है बाल हाय भी नहीं कोड़े सिंधा मां सामने पाते भी नहीं इतना कोटा मिलीमीटर है तैवाई बिंदु दशम हाय इतना कोटा है तैवाई दशम हाय मिलीमीटर है तैवाई दशम हाय मिलीमीटर देख वाला तून बांड वाला पीडीएफ का बाला तुनाई तुनाई दशम पहाई हयाई හතක් යන්තම් කියව ගන්න පුළුවන් නේ කීයද හතක් කියව ගන්න පුළුවන් හතක් කියව ගන්න පුළුවන් මෙන්න මෙතනට ගම කියව ගන්න පුළුවන් එතකොට හතක් කියන්නේ 3.7යි නේ සෙන්ටිමීටර් 3කුත් මිලිමීටර් කීයද 7යි සෙන්ටිමීටර් 3යි මිලිමීටර් 7යි කියන්නේ මිලිමීටර් කීයද तीस हाथाई मिलीमीटर तीस हाथाई एक तो किरीम कुड़ा मिनिमम बिंदु है शम्य एक वैडी किरीम सामापात वेलाती न होंदर बरंड वर्निया किये कोड़ सिंद देवनी कोटा सी किये कोड़ सिंद पालेवी नी कोड़ सिंद था पालेवी कोड़ सिंद था तीस हाथाई बिंदु है शम्य एक वैडी कराती एक एम बिंदु है शम्य एकमाई
37.1 मिलीमीटर वर्णीय कोटस देख इवर कोलवल कर पटांग මම කරන්න කලින් ඔයාලේව දැන් ගෙදර ඉඳන් කරන්න ඕන ඉස්කෝලක් නැහැ මකනවා අපිට කියව ගන්න පුළුවන් 5යි හොඳට බලන්න 5යි 6යි 7යි 7.5 දශම කීයද 7.5 මිලිමීටර කියව ගන්න පුළුවන් කීයද तेरुन नद्द, तेरुन नद्द, आधाई दशम किया द, पाँच मिलीमीटर किया वगैरह बोला, पूरा मेरे मुंह को हम तो तीर नहीं कराने, मिलीमीटर दशम पाहे कोटा सोली नंद तीये ने, तो दान परिवार मिलीमीटर किया बोला द, दशम पाहे कोटा सोली नंद तीये ने वाक्र परिवार कोटा स्पाना वाक्र बेच रहा तीनों नाम, पूरा मेरे मुंह किय අතලිස් පහ අතලිස් සය හතලිස් සත හතලිස් අට අතලිස් අටට තමයි සමපාද වෙලා තියෙන්නේ එහෙනම් සුදු කරමු 7.5 මිලිමීටර එකතු කිරීම 0.01 48 න් වැඩි කරද්දී 0.48යි මම එකතු කරනවා බල එකතු කරලා බලන්න එකතු කරපුවාම එනවා 7. කීයද हतर भी नहीं करता हाँ
හරි දැන් බලන්න බිංදුව 5 6 7 8 මට අර පල්ලෙහ දශම පහේ චූටක් පේනවා වගේ පේනවනේ චූටක් පේනද පේනවා එහෙනම් 8.5 mm विसी हातर नहीं था कि यंदे संपादला दी ने विसी हातर बुनकर अब हाँ मैंने वह बिंदु आये जैसे मैं देख बिंदु आये जैसे मैं देखा ही हातर है एक दुबर अब हाँ मैंने वह आटाई दशम आटाई हातर एक दुबर अब हाँ मैं बनने आकार एक तमाई ඔය දෝෂ මුකුත් නැතුව මිනූප කරනවා නිකන් පාඩම් ගන්න පුළුවන් ද බැරිද කියලා තමයි බලන්න කුඩා මිනුම අමුතෙන් හොයන්න දෙන්නේ නැහැ නිකන් මතක තියාගන්න විතරයි නේ තියෙන්නේ දල වශයෙන් හරි ලියා ගන්නකො හරි පහත දැක්වෙන විශාලත්ව වලට වඩා ගැළපෙන උපසර්ග යොදා නැවත ලියන්නලු අපි ඒකත් කරලෙමු අභ්‍යාස පළවෙනි එක හරි ඔය දිස්සෙන්න ඔයාලට ස්ක්‍රීන් එකේ තියෙන එක අපි ඒකත් බලලෙමු මම බෝඩ් එක මාකනවා උපසර්ග යොදන්න උපසර්ග
අපි ආර් නෙමෙයි. බිින්දුවයි දශම බිින්දුවයි 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 එකයි දෙකයි තප්පර ඔකට ගැලපෙන උපසර්ග දැම්ම හැකි පොට්ටක් අපි බලමු විවස් එකට යමු එක බලන්න එක දෙක තුන එක දෙක තුන ඒ කියන්නේ කොහොමද एक देख तुन हतर मेतन एक देख तुन हतर पहा मम्मी दुला वेडिकिरी दहाए ऋण किए दहाय ऋण पहाय तापर किए तेरुना एक देख तुन हतर मेतन किए माइक्रो तापर මේ දශම ස්ථානේ පැන්නුවා 1 2 3 4 5 මම හිතුවා ලියන 12 වැඩි කිරීම 10 ඍණ 5 මම දන්නවා මයික්‍රෝ කියන්නේ 10 ඍණ 6 නේ එහෙනම් මෙතන බිංදුවක් අතින් දාලා ඒක අයින් කරන්න මම මෙතන 10 ඍණ 6 කරගන්න නේ පුළුවන් රෝහි ලක්කන් දෙකක් හදන් ග්‍රෑම් 1355යි උඩුවගේ බල බල ඉන්නකෝ හද ඔය ග්‍රෑම් 1355 ලියන්න පුළුවන් හොඳම විදිය කියලා मैडम एक लियान बुलाऊं इकाई दशम तुनाई पहाई पहाई केजी किलोग्राम लियान बेद दाहिम बेद ना दाहिम बेद ना दशम स्थान तुना आ एक तेरे ने जी बाबा ला मुंडी सोच लामे को चैनल कर लाखा करने दाहिम बिदी म देखा था आज पांसी या नहीं विजिप अंदर හර්ස් 25000 මට 10න් බෙදලා 25යි යන්නු කිලෝ හර්ට්ස් කරන්න පුළුවන් 25යි මොන හර්ට්ස්ද කිලෝ හර්ට්ස් 25යි කිලෝ හර්ට්ස් මකන
अंतिम एक बिंदु आय दशम बिंदु आय बिंदु आय बिंदु आय बिंदु आय कर बिंदु बाद हो गई थी ना एम्पियर हाँ हाँ अदर लोग गांडों को पास्त कमी एकाई देकाई तुनाई हतराई पहाई भाया कहती तो हताई दशम पहाक रहेगी हताई दशम पहाव डिग्री में दहाई ने किया था हायाई एम्पियर दहाई ने हाय वेनुट मामा माइक्रो दारा ना माइक्रो हताई दशम पहाई माइक्रो एम्पियर अगर तुम अदर का था दरनो ना अरे वार अरे मैंने मैं खड़े जाने से कोले वाले दी ला दिए ने का गाना टिका हाथों को हम तमाई होता टाइम प्रैक्टिस करने में पार्टम प्रधान परिमाण मिलीमीटर क्रमांकने मिलीमीटर दशम वर्णीय कैलिपर प्रधान परिमाण दहनाटी सूत्र හරි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග කීයද මිලිමීටර භාගයයිනි මිලිමීටර භාගය කියන්නේ මිලිමීටර බිංදුවයි දශම කීයද මිලිමීටර බිංදුවයි දශම කීයද මිලිමීටර භාගය කියන්නේ මිලිමීටර කීයද බිංදුව තුන පහයි හරි ප්‍රධාන පරිමාණයේ කොටස් කරන 19යි වර්නියර් පරිමාණයේ කොටස් කරන 20යි වැඩි කරන්න ඕන ප්‍රධාන පරිමාණයේ කොටසක දිග उत्तर बिंदु है दशम पहाई मिलीमीटर मैं कोटा शुरू कर पाऊँ कि यार क्या नॉलेज दाहरा में हाथों लिए मिली है बिल्कुल वाला शुरू कर लगाने नो नहीं बिंदु दशम हाथ रहते मैं आगे मैं आप आटो करो और बाटे ना बिंदु आए जैसे माँ बिंदु आए
दिखाई पहाई मिलीमीटर मैं कितनी आप इधर वासी अक्कर में समीकरण जान कोटर मम्मी राउंड करना कोटर से मटा इन्हें वर्निया कोटर से का डिगर वर्निया कोटर से का डिगर इन जर वर्निया कोटर से डिगर की है प्रजार परिमाणे कोटर से का डिगर बिंदु से पहाई वर्निया कोटर से डिगर की है बिंदु से मात्रा है तो वो जगह वेनसत तमाई आप इधर मैं क्या मना करने वांग में उपकरणीटर सेंटीमीटर हाथर ना मिलीमीटर किया द मिलीमीटर हाथली है नहीं नहीं द मिलीमीटर किया द हाथली है वेंड पुलवान दोषे में आगे कोच रहते आर्द्रया मैंने मैं कुड़ामिल में कोच रहते भागे आप लोग वेंड पुलवान दोषे हम यहाँ देखने भेज रहे हो मैं इनका तमाही वेंड पुलवां दोष है एक यार नहीं अभी सेंटीमीटर हाथली हाथ मायने बोटा अपने यदि मिच्छरा अड़वेन्नत पुलवा ये मतलब मिच्छरा वैडीवेन्नत पुलवा एक तो हमारे अपने यदि मेने पुलवा दोष है मेने पुलवा दोष है कुड़ा मिल मोगे आर दिया तू कुड़ा मिल मोगे आर दिया दोष प्रतिशत बिंदु बिंदु मिलीमीटर दोष प्रतिशत पाठा सी एस उत्तर बिंदु आय दशमलव बिंदु आय हायाय देखाय पहाय दोष प्रतिशत है इताव पूंछी करना अवलक में मैं आप क्या ना पहनना सी एन एकड़ वड़ा वैडी उन्होंने क्या ना पहनने नहीं ये एकड़ वड़ा मनाओ तो क्या ना पहनते एकड़ वड़ा वैडी හැමෝම අහගන්න විශේෂම දේ මේ පාඩම තවම ඔයාලට ගණන් හදන්න බෑ තීරණය කරන්න එපා මට මේක තාම ගණන් හදන්න බෑනේ එහෙම කියලා තාම තීරණය කරන්න එපා හරි
හරිද තව ගණන් හදන්න දෙන්න මොකද අර ටියුට් එකේ දීලා තියෙන ගණන් හදන්න තියෙනවා හරිද ඔක්කොම ගණන් හදලා මම ගණන් හදලා ඉවරයි කිව්වට පස්සේ ඔයාලා තීරණය කරන්න ඔයාලට පාඩම් පුළුවන්ද බැරිද කියලා තවම හිතන්න එපා කරපු ඒවා ටික නැවත නැවත පොඩ්ඩක් මම ප්‍රැක්ටිස් කරලා ලබන සතිය හමු වෙමු කරපු ඒවා ටික නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න එහෙනම් අපි ඊළඟ දවසේ ඊළඟ දවසේ හම් වෙනකම් අපි නේ ඊළඟ දවසේ හම් වෙනකම් සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා හැමෝටම ආයුබෝවන්